season 5 episode 3. අර යානාවෙන් ගොඩ බහපු කට්ටිය ඔක්කොම හොයාගෙන යනවා කොහෙන්ද වෙඩි සද්දය ආවේ කියලා. මේ වෙලාවේ ඒගොල්ලෝ තවත් කෙනෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා. ක්ලාක් එක්කෙනෙක් එකතැනකට දාලා බලාගෙන ඉන්න ස්නයිපර් එකක් තියන් කට්ටිය දුවගෙන එනකන් එතෙන්ට. මැඩි ක්ලාක්ට කියනවා මේක හරි නැති වැඩක් කියලා. හැබැයි ක්ලාක් කියන්නේ මේක අපේ ගෙදර අපි රැක ගන්න ඕනේ කියලා. ඩියෝසා කියනවා මේ වෙලාවේ මෙතෙන්ට එවලා කට්ටියට යන්න එපා කියලා. හරි නැතුව යන්න හදපු කෙනෙක් එකපාරම ඔලුවට වෙඩියක් වදිනවා මේ වෙඩි තියන්නේ ක්ලාක්. ඩියෝසා ඉන්න තැන බලලා කියනවා එතෙන්ට වෙඩි තියන්නේ කියලා. මේගොල්ලෝ වෙඩි තියන්නේ අර සොනික් බූම් එකක් වගේ ලොකු ආයුධයකින්. ඒකෙන් යන්නේ ලොකු තරංගයක් වගේ එකක් ගිහිල්ලා ක්ලාක් ලයින් එක දැන් විනාශ වෙලා යනවා. ඊට පස්සේ ක්ලාක්ුයි මැඩි දුහන්න ගන්නවා වෙන සටන් කරන්න අමාරු නිසා. ඩියෝසා කියනවා එයාගේ ප්‍රධාන සේවකයා මැක්රඩිටා ගිහිල්ලා අරන් එන්න කියලා එක්කෙනෙක්ව පණ පිටින් මට විස්තර අහගන්න ඕනේ කියලා. ආය අවධාරණය කරනවා මට ඕනේ පණ පිටින් කියලා මොකද මේ පුද්ගලයා දරුණු මිනිවරුෙක්. ඩියෝසා කියනවා අනිත් එක්කෙනාට මෙඩ් කිට් එක අරන් එන්න කියලා. අනම්මනම් කියද්දි ඩියෝසා කරන්නේ මේ දුක් විඳින කෙනාට වෙඩි තියලා ඉවරයක් කළා දාන එක. මෙයා කැමති නැහැ මේ විදිහට මිනිස්සු පස්සේ යනවට. ඩියෝසා කියන්නේ මේ වැලිය එක නැත්තම් මෙතන නැත්තම් අපි හැමෝටමත් මැරෙන්න වෙනවා. එහින්ද අපිට ජීවත් වෙනු නම් මෙතන අල්ල ගන්න ඕනි කියලා. රේවනතුළු කණ්ඩායම මේගොල්ලෝ යාකකෙන් ගිහිල්ලා යනවා අර යානාවට මව් යානාවට යන්න. කොමකොමරි තැනක් හොයාගන්න පුළුවන් වෙනවා වටේ කරගිලා බලද්දි මේගොල්ලන්ට ආපහු වාහකයකට යන්න ඉන්දර නැහැ. රේවන්ට පුළුවන් වෙනවා වැඩක් දාලා මේ මව් යානාවේ තැනකට ඒගොල්ලන්ගේ මේ ආපු පුංචි යානාව දාගන්න. කට්ටි යනවා දෙන්නේ යානාව ළඟ ඉද්දි ඇතුළට ඒගොල්ලන්ට ඕන ඉන්ධන තියනවාද කියලා හොයාගන්න. මේ වෙලාවේ මේ යානාවේ ලාම් මෙහෙකුත් යනවා. කට්ටි යානාව ඇතුළට යද්දි හැබැයි කවුරුත් යානාවේ නැහැ වගේ. මේකේ තියෙන හිරකාරයෝ ගැන විස්තර දාලා එතකොට මේගොල්ලන්ට තේරෙනවා මයිනින් මිෂන්ස් වලට ගිය හිරකාරයෝ තමයි මේ යානාවල ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ සමහර උල්කාවල තියෙන රත්තරන් නිදි හාරන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ හැමෝම ගිහිල්ලා තියෙන්නේ ලෝකෙ විනාශ වෙන්න කලින්. ඒ කියන්නේ ලෝකෙට රත්තරන් ඕනේ. පොසත් මිනිස්සු මේගොල්ලෝ රත්තරන් එකතු කරන්න තමයි මේ යානා යවලා තියෙන්නේ. හැබැයි හැමදේම ලෝකය පළවෙනි පාරටත් විනාශ වෙන්න කලින් යවපු දේවල් කරපු දේවල්. කියන්නේ මේ යානාව හිටපු කට්ටිය ඇත්තටම දන්නේ නැහැ ලෝකෙට මොනවාද වුනේ කියලා. මොන්ටි රේවණු කට්ටිය එනවා ප්‍රධාන පාරක මැදියට. ඒගොල්ලෝ මේක බලන්න හදනවා මොකද වෙලා තියෙන්නේ කියලා යානාව. රේවන් එලාම් එක ඔෆ් කරනවා. කොහමරි මේගොල්ලන්ගේ යානාවට ඕන ඉන්ධන තාමත් හොයාගන්න බෑ. රේවන් කියන්නේ ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ යානාවක අනිවාර්යෙන් පොඩ්ඩවලට දාන ඉන්ධන තියෙන්න ඕනි කියලා. රේවන්ට හොයාගන්න පුළුවන් වෙනවා ඉන්ධන තියෙන තැනක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට පහළට යන්න පුළුවන්. අනිත් පැත්තේ මොන්ටි හොයාගන්නවා ලේසර් කොම්ස් කියලා. අර විකිරණ වලින් බාධාවකින් තොරව මේ වලින් කතා කරන්නත් පුළුවන්. කොහමරි මේ වෙලාවේ මෙතෙන්ට මේගොල්ලෝ ඇතුළේ ඉන්න කට්ටියට පහළ රේඩියෝස් වලින් කතා කරන සද්ද ඇහෙනවා. ඒ වලින් මේගොල්ලන්ට තේරෙන්නේ මේ පහළට ගිය කට්ටිය කාව හරි දඩයම් කරන්න ගිහිල්ලා වගේ. ඒගොල්ලෝ හිතන්නේ පොළවේ ඔක්ටේවියලා කට්ටිය උඩට ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලන්ව දඩයම් කරන්න මේ කට්ටිය යනවා කියලා. ඒ වගේම කෝ කියනවා ඕන දෙයක් ඔක්ටේවියට හැන්ඩල් කරගන්නත් පුළුවන් කියලා. ක්ලාක්ුයි මැඩි දුවද්දි ක්ලාක්ට පොඩ්ඩක් ඉන්ජර්ඩ් වෙලා යාට දුවන්න අමාරුයි. ක්ලාක් කියනවා මැඩිට දුවන්න ගිහිල්ලා හැංගෙන්න කියලා. ක්ලාක් මැඩිව ගුහාවක් වගේ එකක් ඇතුළට යන්න දීලා යාට තුවක්කුවක් දීලා කියනවා පරිස්සම් වෙන්න කියලා මම ඔයාට ආදරෙයි කියලා. මේ වෙලාව උඩින් ඉන්න කට්ටියට පහල කට්ටිය පණිවිඩ හොමාරු කරගන්න සද්ද ඇහෙනවා. ඒගොල්ලෝ අහගෙන ඉන්නේ මොකක් ගැනද මේ කියන්නේ කියලා. උඩින් ඉන්න කට්ටියට ඇහෙනවා මේගොල්ලෝ පස්සෙන් එළවපු කාන්තාව අල්ලගත්ත කියලා. එයා කියන්නේ මෙයා ලස්සන කාන්තාවක්, ඒ වගේම මෙයා විතරයි ඉන්නේ, හැබැයි මෙයා දරුණුයිත් වගේ කියලා. බෙලමිට තේරෙනවා මේ කියන්නේ ක්ලාක් ගැන වෙන්න ඇති කියලා. බෙලම කියන අපි ඉක්මන්ට පහලට යන්න ඕනි කියලා. නැක්රරි අරන් එනවා ක්ලාක්ව ටිකක් දරුණු විදිහට. ඩියෝසා ක්ලාක්ගෙන් ප්‍රශ්න කරනවා උඹ විතරද තනියම ඉන්නේ, තව කට්ටි ඉන්නවද, කොහෙද ඉන්නේ, කවුද ඉන්නේ කියලා. කතා කරන්නේ නැක්රරි ගහනවා ක්ලාක්ට හොඳටම. වැනිසෝල් ජහක බලා ගන්නවා එයා මේවට කැමති නැහැ වගේ. නැක්රරි තවත් ගහන්න හදද්දි ඩියෝසා කියනවා නෑ එයා වැතුරට ගෙනියන්න කියලා. ඩියෝසා අනිත් පැයට රැඳෙනවා මෙයාගේ මිනිස්සු මෙයාව හොයාගෙන එයි, එහින්දා වටපිට ආරක්ෂා කරන්න කියලා. අර සෝල් ජායල් ගිහිල්ලා කියනවා ඩියෝසාට මෙයාව තමයි අපිට තියෙන එකම පුරුක මොකක්ද පහල වුණේ කියලා දැනගන්න. එහිඳ මැක්රරිය භාවිත කරන්න නැතුව එයාගෙන් ප්‍රශ්න කරන්න කියලා. ඩියෝසා කියන්නේ අපි මිනිස්සු හතර දෙනෙක්ව මැරුවා කියලා. හැබැයි මේ සෝල්ජර් කියන්නේ ඒගොල්ලෝ ගෙදරට අපි ආවේ එයා ගෙදර ආරක්ෂා කරන්න හැදුවේ කියලා. මේ වෙලාවේ තව කෙනෙක් ඇවිල්ලා මෙයාට කියනවා උඩ ෂිප් එකෙන් අනතුරු ඇඟවීමක් ආවා කියලා. ඩියෝසා අහන්නේ කෝඩියක්ව අවදි කරාද කියලා. කෝඩියක් අවදි කරන්න කියලා තමයි ඩියෝසා අහන දෙන්නේ. කට්ටිය ගිහිල්ලා ක්ලාග්ගෙන් ප්‍රශ්න කරන උත්සාහ කරනවා. ක්ලාග් වචනයක්වත් කියන්නේ නැහැ. ආයි මැක්රරි ගහද්දි ෂෝ අර සෝල්ජර් යාගිලා කියනවා මැක්රරිට ගහන්න එපා ඔය ඇති කියලා. කොහොමරි මැක්රරි මේක අහන්නේ නැහැ. එයා ෂෝ වල්ලගෙන යාටත් ගහන්න හදනවා. ඩියෝසා තමයි මේක නවත්තන්නේ. මෙවැනි මැක්රරි ඩියෝසාට කියනවා මේ ආපේකෙක් නෙවෙයි කියලා. ඩියෝසා කියන්නේ ෂෝ නැතුව කවුරුත් පහලට එන්නේ නැහැ කියලා. මොකද ෂෝට තමයි මං හිතන්නේ යානාවන් පදවන්න පුළුවන්. ඩියෝසා මැක්රරිට කියන්නේ මේ වෙලාවේ හැමෝටම ප්ලේ කරන රෝල් එකක් තියෙනවා, එහෙනම් වැඩ අවුල් කරගන්න එපා කියලා. ක්ලාග්ගෙන් කළු පාට ලේ ගලනවත් මේගොල්ලෝ දකිනවා. ඒ වගේම මේගොල්ලෝ තවත් යානාවක් ආව පිටිසක් ගැන කතා කරනවා. මේ විදියට විකිරණ ලොරොත්තු දෙන්න ඒගොල්ලෝ හැදිලා හිටියේ කියලා. ඒ කියන්නේ එලිජියස් 3 යානාව, මේ කට්ටිය හිටියේ එලිජියස් 4 යානාව. ඩියෝසා ක්ලාග් එක කතා කරන අපි වැරදි පැත්තෙන් මේකට අප්‍රෝච් කරේ අපිට හොඳට මේක කරන්න පුළුවන් කියලා. ක්ලාග් කතා නොකර ඉන්නවා මේ වෙලාවේ ෂෝ කියන්නේ මෙයා ඉංග්‍රීසි දන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. ඩියෝසා කියන්නේ මෙයා හොඳට දන්නවා මෙයා අපේ රේඩියෝ වලටත් පණිවිඩ වලටත් කන දාගෙන ඉන්නේ කියලා. ක්ලාක් උත්තර දෙන්නේ නැති නිසා ඩියෝසා කියනවා කමන්නෑ ඔයා කතා කරන්න ඕනේ නැහැ, හැබැයි ඔයා බේර ගන්න හදන කෙනාට තවදුරටත් ජීවත් වෙන්න නැහැ කියලා. මේ වෙලාවේ ඩියෝසා අනදෙනවා සර්ච් එකට ගිහිල්ලා ඉන්න කට්ටිය ඔක්කොටම කාවරි හම්බුනොත් වෙඩි තියලා දාන්න, අල්ලගෙන පණ පිටින් ගේන්න එපා කියලා. උඩ කට්ටිය ඉන්දන ලෑස්ති කරගෙන අරගෙන යනවා ඒගොල්ලන්ගේ යානාව ක්‍රියාත්මක කරගන්න. කොම කොමාරි මේ කට්ටිය ඉන්දන තල්ලු කරන් යද්දි එකෝ දකින්න එක තැනක්.
මේ ඇවිල්ලා කියනවා මොන්ටිටයි මර්ෆිටයි. එයාලා තමයි මොන්ටි තේරුම් ගන්නේ මෙතන තව කට්ටි ඉන්නවා කියලා ක්‍රයෝ ස්ලිප් එකේ. මෙලා මර්ෆි කතා කරනවා මෙතන ඉන්න ඕනේ අපි ආපු වැඩේ කරගමු කියලා. හැබැයි මේ වෙලාව අපිට පෙන්නනවා අර පහළ ඩියෝසා කියපු කෝඩියක් කියන එක්කෙනත් එයාත් මෙතන ඉන්න එක්කෙනෙක්. එයාව අවදි වෙනවා. කියන්නේ පහලින් රිමෝට්ලි මේ කට්ටියව අවදි කරන්න පුළුවන්. හාපයි ඉමෝරි ලෑස්ති කරනවා යානාව ආපහු යන්න පුළුවන් තත්වෙට. මෙතන නිින්දන අරන් ආපුහම ඒක හයි කරගෙන ඒක දාගෙන යන්න තමයි මේගොල්ලන්ට තියෙන්නේ. වෙල මේ කට්ටිය මෙතන ඉන්න කට්ටියගේ විස්තර හොය හොය ඉන්නවා. මේකේ තියෙනවා හිරකාරයන්ගේ විස්තර හැමෝම ඉන්නේ එක එක දරුණු අපරාධ වලට අල්ලගත්තු කට්ටිය. මෙතන ඉඳලා තියෙනවා හිරකාරයෝ 300ක්. ඒ වගේම ගාස්ලා 25 දෙනෙකුයි මේ ෂිප් එකේ ක්‍රූ එක 12 දෙනෙකුයි. කොහමරි මේ වෙලාවේ රේවන්ට හොයා ගන්න පුළුවන් වෙනවා මේක පටිගත කරපු වීඩියෝ එකක්. ඒ වෙලාවෙ කෙනෙක් කියන්නේ මෙතන හිටපු ගාඩ් කෙනෙක් හිරකාරයෝ පැනලා අපිට ඔක්කොම ඇටෑක් කරන්න පටන් අරන් ඉන්නේ කියලා. ඒ වෙලාවෙම මෙතන දොර පිපුරුණු විදිය ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේ හිරකාරයෝ ප්‍රධාන පාලක මැදිරියට ආපු විදිය. ඒ වගේම කතා කරන අය ඔක්කොම මරලා දානවා මේ වෙලාවේ රේවණුයි බෙලමි මේක බලන් ඉන්නේ පහලට ගිහිල්ලා ඉන්න අය කොච්චර දරුණුද කියලා. දිවසා මේ වෙලාවේ කට්ටියට අණ දිදි එතන තියෙන කප් එකක් අරන් බලනවා. ඒ වෙලාවේ කප් එක තාමත් තියෙන උඩ ඒක බෙලමිත් අරන් බලනවා. අන්තිම රඩියෝස් ඇවිල්ලා ඔෆ් කරලා දානවා මේ රෙකෝඩින් වෙන එක. රේවන්ට තේරෙනවා ක්‍රයෝනින්ද ගැන කතාව මෙතන කට්ටිය ක්‍රයෝනින්දෙන් අවදිලා තමයි මේගොල්ලන්ට ඇටෑක් කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම රේවන් නැකෙල්ල අනිත් පැත්ත හැරෙද්දිම පිටිපස්සෙන් එන වර කෝඩියක් කියන කෙනා ආවිල්ලා ඇටෑක් කරනවා බෙලමිට. මේගොල්ලෝ සටන් කරන්න උත්සාහ කරනවා. කෝඩියක් කියන්නේ හැඩි දැඩි දරුණු මිනිමරුවෙක්. මේ දෙන්නට අමාරුයි අත් එක්ක සටන් කරන්න. වැන්තිවෙන මෙතෙන් දෙනවා අපේ සටන් කාරිය එකෝ. එයා කඩුව තරන් තමයි උඩින් පයින්නේ. එකෝ ඇටෑක් කරලා කඩුවෙනුත් අනිනවා. හැබැයි මේ මිනිස්සුත් ලේසි පහසු එකෙක් නෙවෙයි. ගහනවා ඒකට උඩින් යන්නේ. ඊට පස්සේ බෙලමි කරන්නේ වයර් එකක් අරන් ඇවිල්ලා කෝඩියක්ගේ බෙල්ලට දාලා හිර කරලා යා විවරයක් කරලා දාන එක. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා බලනවා ක්‍රයෝනින් ඉන්න කට්ටිය දිහා මොකද දැන් එක හිරකාරයෙක් මෙහෙමනම් මෙතනින් ඔක්කොම නැගිට්ටොත් මොනවා වෙයිද කියලා. බෙල මෙහනවා කොච්චර කාලයක් මේගොල්ලන්ට මෙහෙම ඉන්න පුළුවන්ද කියලා. රේවන් කියන්නේ ටෙක්නිකලි බැලුවොත් ඕන තරම් කල් කියලා. මාවි කියන්නේ අපිට ඕන නම් දැන් මේගොල්ලෝ ඔක්කොම මරලා දාන්න පුළුවන් කියලා මේක ඩිස්කනෙක්ට් කරලා. ඒ වගේම දැන් මේගොල්ලන්ට ප්‍රශ්නයක් කොහොමද මේ අවදි වුණ කෙනා අවදි වුණේ කියලා. රේවන් හොයාගන්නවා රිමෝට්ලි ඒගොල්ලන් ඇක්ටිවේට් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පහළ තියෙන යානාව ඉඳලා මෙතන දේවල් පරීක්ෂා කරලා ඇක්ටිවේට් කරන්න පුළුවන් රිමෝට්ලි. මොකද අපි ඇතුළට එද්දී ඒගොල්ලන්ගේ එලාම් එක වැදුන නිසා මෙයා වැහැරවන්න නැති කියලා කියනවා චෙක් කරලා බලන්න. ඒකෝ කියනවා මේගොල්ලෝ පොලොවට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මෙතන ඉන්නේ ආමි එකක් කියලා. බෙලමි මේ මරණ වැඩේට එච්චර එකඟ නැහැ. මොකද මේගොල්ලන්ව මරන්න බෙලමි කැමති නැහැ. අපි අවුරුදු 6ක් අතන ඉඳලා එළියට ආපු ගමන් මිනිස්සු මරන්න ඒක හොඳ නැති වැඩක් කියලා. හැබැයි මර්ෆි කියන්නේ ක්ලාක් හිටියා නම් මේක කරනවා කියලා. බෙලමි කියන්නේ දැන් ක්ලාක් නැහැ කියලා. මර්ෆි කියනවා ක්ලාක් මැරුණේ අපිව මේ විදියට දකින්න නෙවෙයි ආයි අපිව විනාශ වෙනවා බලන්න නෙවෙයි කියලා. රේවන් කියනවා අපිට මේගොල්ලන්ව මේ විදියට තියන්න පුළුවන් පොළවෙන් එන සිග්නල් එක කපලා දාන්න පුළුවන් කියලා. ඒකට ඒගොල්ලන්ට මෙතනින් අවදි කරන්න බෑ රිමෝට්ලි. එහෙනම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මේ වෙලාවෙ එකෝ අහනවා මේගොල්ලන්ව මරන්න ක්‍රමයකට ට්‍රිගර් කරන්න ඔයාට පුළුවන්ද කියලා. මේ වෙලාවේ තමයි තේරෙන්නේ මේක කරගත්තොත් මෙහෙම කරගත්තොත් පහලට ගිහිල්ලා මේගොල්ලන්ට තර්ජනය කරන්න පුළුවන් කියලා. මෙතන ඉන්න කට්ටියව මරලා දානවා ඒගොල්ලන්ගේ කවරිය අරල්ලන් ඉන්නවනම් නිදහස් කරගන්න පුළුවන් කියලා. ඒ ආයුධ පහල දැම්මේ නැත්නම් අපි මේගොල්ලන්ව විනාශ කරනවා කියලා තර්ජනය කරන්න පුළුවන්. ඒ විදිහේ සිස්ටම් එකක් හදාගත්තොත් මේගොල්ලෝ පහලට ගියාම කොමාරි මර්ෆි මෙතනින් යන්න හදද්දි බෙලමි අහනවා මර්ෆිගේ අදහස. මර්ෆි කියන්නේ මේක රිස්ක් එකක් කියලා. හැබැයි බෙලමි කියනවා අපි දන්නවා රිස්ක් එකක් කියලා. හැබැයි අපිට ආපහු ගිහලා මිනිස්සු මරන්න පටන් ගන්න බෑ කියලා. මේ වෙලාවේ මර්ෆි hina වෙලා කියනවා එහෙනම් අපි හොඳ මිනිස්සු වෙමු කියලා. පහල ක්ලාක් ළඟට ගිහිල්ලා ෂෝ වතුර ටිකක් දෙනවා. මෙලා ෂෝ කතා කරනවා අවුරුදු ගානකට පස්සේ මම මේ හොඳ කන්වර්සේෂන් එකක් පටන් ගන්න හදනවා කියලා වෙන කෙනෙක් එක්ක. එයා කියනවා එයා ජීවත් උනේ පල්ලියක් ළඟ. ඒ වගේම පල්ලි ආල්ට බෝයි විදියට එයා හිටියා. එයා යාගේ හාලි බයික් එකේ පය දෙකක් ගමන පැයෙන් ගියා කියලා. එයා කියන්නේ ඒ කාලේ යාට දැන් මගහැරෙනවා කියලා. කොමාරි මේ වෙලාවේ රේඩියෝ පණිවිඩ ඇහෙනවා කට්ටිය අර මැඩීව හොයාගෙන යාට වෙඩි තියන ලෑස්ති වෙනවා වගේ. ක්ලාක් කියන්නේ එයා පුංචි ළමෙක් එහෙම කරන්න එපා කියලා ක්ලාක් කතා කරන්න ගන්නවා. ක්ලාක් කියනවා අපි දෙන්නා විතරයි ඉන්නේ එයාට හානියක් කරන්න එපා කියලා. කොමාරි රේඩියෝ පණිවිඩ වලින් ක්ලාක්ට ඇහෙනවා ඒගොල්ලෝ ඉන්න තැන ගැන අදහසක්. ක්ලාක් කියනවා ඒගොල්ලන්ට ඉස්සරහට යන්න එපා කියන්න උගුල් අටවලා තියෙන්නේ. මැඩි හදන්නේ ඒගොල්ලන් උගුල් ළඟට අරන් යන්න කියලා. ක්ලාක් කියනවා මං කියන්නේ අහන්න මම ඇත්ත කියන්නේ හින්ද ඒගොල්ලන් නවත්තන්න නැත්නම් ඒගොල්ලන්ට අනතුරක් වෙයි කියලා. ක්ලාක් කියන්නේ ඒගොල්ලන්ට අපව එන්න කියන්න ඒ පොඩි ළමයාට අනතුරක් කරන්න එපා කියන්න මම හැමදේම කියන්නම් කියලා. ඊවස මේ වෙලාවේ අන කරන හැමෝටම පසු බහින්න කියලා. එල මැක්ලර් කියන එක අහන්න එයා වෙඩි තියනවා කියලා කිව්වම මෙයා වෙන කෙනෙක්ට කියනවා මැක්ලර් කිව්ව එක නැත්තම් එයාගේ කකුලට වෙඩි තියන්න කියලා. ඒ වගේම තව කෙනෙක්ට කියනවා මැක්ලර්ගේ කකුලට මෙයා වෙඩි තිබ්බේ නැත්තම් එයාගේ ඔළුවට වෙඩි තියන්න කියලා. මේ වෙලාවේ කට්ටිය ඩියෝස කියන එක අහනවා. ඩියෝස ඊට පස්සේ කියන්නේ ඔතන පරීක්ෂා කරලා බලන්න උගුල් තියනවාද කියලා. ඒ වෙලාවේ තමයි කියන්නේ මෙතන උගුල් ගොඩක් තියනවා. වලස් වලන උගුල් දාලා කියලා. ඩියෝස කියන්නේ ආපහු එන්න හැමෝටම කියලා. ඒ වගේම ඩියෝස ස්තුති කරනවා ක්ලාක්ට ඇත්ත කිව්වට බොහොම ස්තුතියි. දිගටම ඔහොම කිව්වොත් ඔයාගේ යාළුවා පණ පිටින් ඉදී කියලා. ඊට පස්සේ ඩියෝස අහනවා එහෙනම් පටන් ගන්න කතාව කියන්නේ කියලා. මේ වෙලාවේ ඩියෝස මුලින්ම අහන්නේ කොහොමද ලෝකෙ විනාශ වුනේ කියලා. ක්ලාක් අහන ප්‍රශ්නේ තමයි කීවෙනි වතාවද කියලා. රේවන් පොඩ්ඩක් අවුලෙන් වගේ ඉන්නවා බෙලමි කතා කරන්න එද්දි. රේවන් කියන්නේ කවුරු හරි මේ යානාවෙත් ඉන්න වෙනවා කියලා. මොකද පහලින් මේගොල්ලන්ගේ වැඩේ කරන්න බෑ අදාළ විදිහට කට්ටිය මරන්න ට්‍රිගර් කරන්න බෑ කියලා. බෙලමි කියන්නේ ඒක කරන්න බෑ කියලා. රේවන් කියන්නේ මට තමයි ඉන්න වෙන්නේ මේක තාටවත් උගන්වන්නත් බෑ කියලා. බෙලමි බැහැ කිව්වම රේවන් කියන්නේ කමක් නැහැ මම ඉන්නම් කියලා.
රෙවන් කියන්නේ ගිහිල්ලා වාගේ සහෝදරිය හොයාගන්න කියලා. මේ මිනිස්සුත් එක්කත් එකඟතාවයකට එන්න බලන්න කියලා තමයි කියන්නේ. වෙලම කියනවා ඒක හරියන්නේ නැති වුණොත් පහළ හරියට එකඟතාවයකට එන්න බැරුව ගියොත් ඔයා මෙතන තනියම හිර වෙනවා. ඔයාට මෙතන මිනිස්සු 300ක් මරන්නත් වෙනවා කියලා. එහෙනම් ඒක ගැන ආපහු හිතන්න කියලා තමයි වෙලම කියන්නේ. වෙලම කියනවා මං ක්ලාක්ව දාලා ආවා මං ඒ වැඩේ ආයෙ කරන්නේ නැහැ කියලා. රෙවන් කියන්නේ ස්කේප් පොඩ් එකක් තියෙනවා. ඔයා බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ ඔයා වැඩේ හරියට කරේ නැත්තම් කියලා. රෙවන් කියන අවුරුදු 6ක් තිස්සේ මම ඕගොල්ලන්ව පහලට ගෙනියන්න ක්‍රමයක් හෙව්වා. දැන් තමයි මට ඒකට වෙලාව ලැබුණේ. ඒ හින්දා ඕගොල්ලෝ යන්න මම මෙතන ඉන්නම් කියලා. බෙලම වෙලා කියනවා රෙවන් එන්නේ නැහැ කියලා කට්ටියට. කට්ටිය මේකට කැමති වෙන්නේ නැහැ. මොන්ටි තින්න යනවා. හැබැයි බෙලම කියන්නේ රෙවන් ඉන්න ඕනේ. එයාට එන්න ක්‍රමයක් තියෙනවා අවුලක් ගියොත්. ඒ හින්දා අපි දැන් යන්න ඕනේ කියලා. ඊට පස්සේ මර්ෆි කියන්නේ මමත් ඉන්නවා රෙවන්ට සමහරට උදව් ඕන වෙයි කියලා. කට්ටියට බයි කියලා මර්ෆි යනවා රෙවන් ඉන්න තැනට. ඊට පස්සේ රෙවන්ට කතා කරද්දී කියනවා බය වෙන්න එපා. ප්‍රශ්නයක් වුණොත් අපිට එස්කේප් පොඩ් එක යන්න පුළුවන්. මම ඔයත් එක්ක තනියට ඉන්නවා කියලා. රෙවන් කියන ස්කේප් පොඩ් එකක් නැහැ. බෙලම යන්නේ නැති නිසා මම බොරුවක් කිව්වේ කියලා. මර්ෆි තමන්ට මැන ගන්නවා එයා ඉන්න ආපු එක ගැන. මොකද ආයෙ පහලට යන්න ක්‍රමයක් නැති නිසා. ආකේ කිද්දි ඉමෝරිට රෙවන් නුගනලා කොහොමද මේ ජාතියේ ප්ලේන් නනම් මනම් රොකට් නනම් මනම් ෆ්ලයි කරන්න කියලා. ඉමෝරි තමයි දැන් මේ කෙලවගෙන පහලට යන්නේ. කොහොම කොමාරි ඉමෝරි ලස්සනට මේක ගොඩ බානවා. පස්සේ කට්ටිය රොකට් එකෙන් බහලා පිටත් වෙලා යනවා. දැන් අපි කොහොමද කට්ටිය හොයාගන්නේ කියලා කතා කර කර. එකෝ කියන්නේ අපි හොයන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අපිව හොයාගනී කියලා. කට්ටිය ඇවිල්ලා වට කරනවා මේගොල්ලන්ව අර කලින් ආපු හිරකාරයෝගේ චණ්ඩි ටික. මෙලෙම යත් උසල යටත් වෙනවා අපි ආයෙ සටන් කරන්න මේ කතා කරන්න කියලා. මේ අතරතුර අනිත් පැත්තේ ක්ලාක් අර කට්ටියට කතන්දරේ මුල ඉඳලා කියාගෙන එනවා. එයා කියන්නේ ඇලී කියලා එයා එකක් තමයි ලෝක විනාශය පටන් ගත්තේ කියලා. මෙත් එක්කම රේඩියෝ පණිවිඩයක් එනවා ලොක්කිට ඒගොල්ලෝ තව කට්ටියක් හොයාගත්තා කියලා. එතකොට දැන් මෙච්චරලා ක්ලාක් කියපු කතාව බොරු කියලා තමයි මෙයා හිතන්නේ. ලොක්කි අහනවා උඹ බොරු කිව්වම මොනවාද වෙන්නේ කියලා මම උඹට කිව්වා නේද කියලා. ක්ලාක් කියන්නේ මම බොරු කිව්වේ නැහැ කියලා. ඇත්තටම ක්ලාක් බොරු කිව්වේ නැහැ. සෙට් එක දැන්නේ හසින් කඩාපාත් උනේ. ඊට පස්සේ ලොක්කි කියනවා මෙයාගේ ප්‍රධාන සේවකයාට මෙයා වෙලියට අරන් යන්න ඒ වගේ මෙයාට කොලර් එකක් දාන්න කියලා. අනිත් පැත්තෙන් ලොක්කි අන දෙනවා අර වට කරලා ඉන්න කට්ටියට හතර දෙනෙක් කමරලා දාලා එක්කෙනෙක් වරන් එන්න කියලා මේ අල්ලගත්තු පස් දෙනාගේ මේකම අනිත් පැත්තෙන් ඇවිල්ලා හෙල්ලයක් වෙලා වදිනවා එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙඩි තියාගෙන දුහගෙන එනවා වෙන කවුරුත් නෙමෙයි මැඩි එන්නේ මැඩි මේ කට්ටියට වෙඩි තියලා කට්ටියෝ බේර ගන්නවා බෙලමි කියන්නේ මෙයා පුංචි ළමයෙක්නේ කියලා ඊට පස්සේ මැඩි බෙලමි දිහා බලලා කතා කරනවා බෙලමි කියලා නම කියලා මොකද මැඩි පින්තූර දැකලා තියනවා ක්ලාක් ඇඳපු බෙලමිට කියනවා ක්ලාක් දැනගෙන හිටියා ඔයගොල්ලෝ කොහොම හරි එනවා කිව්වයි කියලා. දැන් තමයි මේගොල්ලෝ දැනගන්නේ ක්ලාක් පණ පිටින් කියලා. මැඩි කියන්නේ යාට කරදරයක් අපි ඉක්මනට යන්න ඕනි කියලා. මොන්ටි හනා බංකරකේ කට්ටියකෝ කියලා මැඩි කියන්නේ තාමත් බංකරක ඇතුලේ කියලා. බෙලමි හන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා මැඩි කියනවා දැන් ඉක්මනට අපි යන්න ඕනේ. මම මගදී පැහැදිලි කරන්නම් කියලා. ක්ලාක් වෙලියට තල්ලු කළා දාන ඔයාගේ කොලර් එකක් දාලා තියෙන කරේ. ඒකෙන් පුළුවන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන්න. ක්ලාක් කියන්නේ මම බොරු කිව්වේ නැහැ කියලා. ක්ලාක්ට කරන්ට් එක වද්ද කට්ටිය වඩ දෙනවා. මේ වදදී දීද්දි මෙතෙන්ට එනවා රෝවර් එක. ක්ලාක් හිතන්නේ මැඩි ආවා කියලා. හැබැයි මේකෙන් බහින්නේ බෙලමි. බෙලෙන් බහින්න කලින් මැඩීට කියනවා බහින්න එපා මම ගිහිල්ලා අනිවාර්යෙන් ක්ලාක්ව පරිස්සමෙන් අරන් එනවා මම බහැපු ගමන් ගොල්ලෝ පස්සට යන්න මම සිග්නල් එකක් දුන්නම කියලා. බෙලමි දැකපු ගමන් ක්ලාක්ට සතුටක් හිතෙනවා. ඒ වගේම බෙලමි එවලා කියන්නේ මං ආවේ ආයුධ නැතුව මට ඕනේ කතා කරන්න කියලා. ඩියෝස කියනවා කතා කරන්න ඒ වගේම හොඳ හේතුවක් දෙන්න ඔබව මරන්න නැතුව ඉන්න කියලා. බෙලා බෙලමි කියන්නේ මං ඔයාට කාරණා 283ක් දෙන්නම් කියලා. බෙලමි කියනවා ඔයාටයි මට එකඟතාවයකට එන්න උන්නේ නැත්තම් ඒ කට්ටිය ඔයාගේ මිනිස්සු කට්ටියම මැරනවා කියලා. ඒ වෙලාවේ බෙලමි කරන්නේ අර ඩියෝස ඉස්සල්ලා උස්සලා බලපු කප් එක උඩින් ඉඳලා අරන් ඇවිල්ලා ඒක පෙන්නනවා. බෙලා තමයි ඩියෝස තේරුම් ගන්නේ මේගොල්ලොන්ගේ කවුරු හරි ඉන්නවා කියලා මව් යානාවේ. බෙලම යන දෙනවා රෝවර් එකට පස්සට යන්න කියලා මැඩි එක අරගෙන යනවා. ඩියෝස අහනවා ජීවිත 283කට එක ජීවිතයක් ගණදිනු කරන්න මෙයා ගොඩක් වටිනවා ඇති නේද කියලා. බෙලම කියන්නේ ගොඩක් වටිනවා කියලා. ඉතින් ඊළඟට මොකක් වෙයිද? ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු ගිහින් එන්නම් ජය වේවා.